අන්තර්ජාලය සැරිසරනවා මෙන්න මේ දරුව ගැන වීඩියෝ එකක්. මේ දරුවා අපේ ඔජිනට ලක් වෙච්ච එකක්. මාත් ඒ වීඩියෝ එක දැක්කා. මුලින්ම මං ඒ පාපතර මනුස්සයට සාප කරනවා වගේම මං මේ රජෙන් බුද්ධියන්සවලින් හමුදාවෙන් ජනාධිපතිතුමාගේ හැම එකනාගේ පිළිබිඳීමක් කරනවා. මේ අහිංසක දරුවට ඒ කරපු අපරාධය කරපු පාපතර ඉක්මනින් අල්ලගන්න කියලා. අනිත් ෆොටෝ එක මේක කොළපාටින් ඇඳගින්නේ. මේ මගේ ගෙදර සර්වන්ලා දෙන්නගේ දරුවා. මමත් එක්ක තියෙන තරහට කීප දෙනෙක් මන් නම කියන්නේ හතර පස් දෙනෙක් මේ දරුව දෙන්න එක දරුවෙක් කරන සමාන කරලා මට අපහාස කරනවා මේ දරුවා අපයෝජන ලක් වෙලා කියලා. මහා හිරිගිතයි ඒ වචන මට කියන්නත්. නමුත් අන්තර්ජාලය යන මම මේ උදව්වක් කරන්නේ ඒ දේවල් හොයන කට්ටියට. විශේෂයෙන්ම මට ඒ මඩ ගහන කීප දෙනාට මම කියනවා දැන් හරිය ඔන්න උදව්වක් මම කරා. මෙන්න ඒ දරුවගේ අම්මලා ඒ දරුවගේ දෙමාපියන්ම කියන කතන්දරය අහන්න. යාළුවනේ මම මේ දේ කියන්න ආවේ මේ දවස්වල මගේ පේජ් එකට මම අනිත් දේවල් ගණන් ගත්තේ නෑ. මගේ පේජ් එකේ මගේ යාළුවන්ට ඉන්බොක්ස් වලට මැසේජ් යවලා තිනවා, වීඩියෝස් යවලා තිනවා. මම මේ දරුවෙක්ව ඔය ආයතාවෙත් මට එක වචනයක් කියන්න කම්මැලි හිරිකිතයි ඒ වචනේ කියන්න යාළුවන්ට යවලා තිනවා. ඒ යාළුවෝ මගේ පේජ් එකෙන් 100ක් විතර අන්ලයික් කරලා අන්ෆ්‍රෙන්ඩ් වෙලා ගිහිල්ලා තියෙනවා. මම අන්නේ යාළටයි මම මේ කතා කරන්නේ. මම මේ වීඩියෝ එක ගත්තේ පෙබරවාරි මේ මාසේ පළවෙනිදා ගත්තේ. මම පබ්ලික් කරේ නැත්තේ. මං කල් දීලා හිටියා ඔය
කියන කාන්තාවටයි අනිත් එයා පස්සෙන් ඉන්න අර කීප දෙනාටයි මේව ඇත්ත හොයාගන්න කියන එක. මං ඔන්න උදව්වක් කරා. මේ දරුව මම පාසලට දැම්මේ. මම මේ දරුවාගේ අම්මයි තාත්තා තමයි මේ ඉන්නේ. තාත්තා සිංහල, අම්මා දෙමළ. අම්මගේ නම කලා, තාත්තගේ නම සුමිත්. මගේ ගෙදර ඉන්න සර්වන්ලා දෙන්න මගේ ගෙදර වැඩ කරන්නේ. මේ දරුවා නිවාඩු මාසයේ දවස් සති දෙකක් විතර අපේ ගෙදර ඇවිල්ලා හිටියා. නිවාඩු කාල සීමාවෙදී ඇවිල්ලා හිටියා. එයා පාසල් ගියේ නැහැ. පාසලක් හොය හොය හිටියේ. පාසල් යන විදියක් නැති මෙයාට උප්පැන්නයක් නැති නිසා. මම ඒ ගමන උප්පැන්නත් හදාලා සියල්ලම හදා දීලා අකුරැස්සේ ඒ මොකද්ද මම ඒ පාසලට කියන මම දැන් දාපු පාසල අකුරැස්සේ නිමලව කණිටු විද්‍යාලය අකුරැස්සේ මෙහා තියෙන නිමලව කණිටු විද්‍යාලයට මම තමයි ඇතුල් කරේ. දැන් ඔයාලට ඕන කෙනෙකුට පුළුවන් මේ දරුවා ඉන්නවා අකුරැස්සේ නිමලව කණිටු විද්‍යාලයේ ඉන්නවා. එක වසර ඉක්ුණු බලන්න මම තමයි ඒක දැම්මේ. උප්පැන්නේ හදා දීලා සියලු විදන් කළා මම දැම්මේ. ඔක මගේ සර්වර්ලා දෙනගේ දරුවා නිසා. සර්වර්ලා දෙන්න මගේ ගෙදර ඉන්නවා. ඕන වෙලාවක දැන් පුළුවන් ඔයාලට නීතියට යන්න. හරි ලේසි. මම කියනවා ඇත්ත පාපතරය හොයාගන්න. මේ 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 තිරිසන් වැඩේ කරපු ඇත්ත පාපතරය හොයාගන්න. නැත්තම් ලොකු අපරාධයක් වෙන්නේ. නමුත් මට මගේ නම කැත කරන්න මගේ ඉන්බොක්ස් එකට, මගේ පේජ් එකේ ඉන්බොක්ස් එකට අර මැසේජ් ආපු කෙනා හැම දිනාටම කියනවා කීප දෙනා යවල දින්නේ. ඒ වගේ දුර්වල වැඩ කරලා ප්‍රියාන් මැනේක වටන්න බෑ. මම බොහොම කරුණාවෙන් කියනවා ඒ මගෙන් අන්ලයික් කියලා ගියේ, මගෙන් අන්ෆ්‍රෙන්ඩ් වෙලා ගියේ ඒ කීප දෙනාට. ඒ මගේ සහෝදර යාළුවන්ට කියනවා මට ආපෝ ලයික් දාලා මට එකතු නොවුනට කමන්නේ. නමුත් මේ ඇත්ත තේරුම් ගන්න මම මේ කරේ උදව්වක්. දැන් ඕන කෙනෙකුට පුළුවන් CID එකෙන් FCID එකෙන් ඕන කෙනෙකුට පුළුවන් අපේ ගෙදර ඇවිල්ලා ඒ දරුවගේ අම්මයි තාත්තා ඉන්නවා. දරුවා ඉස්කෝලේ තියෙනවා නිමලව කණිටු විද්‍යාලයේ අකුරැස්සට පොඩ්ඩක් මෙහා. එයාලා ගම ටැමිල් දරුවා. අම්මා සිංහල, තාත්තා ටැමිල්. ඕන කෙනෙකුට හොයාගන්න පුළුවන්. මං ඉල්ලීමක් කරන ඔය මට මඩ ගහපු කීප දෙනාට, අපහාස කරපු කීප දෙනාට මේ වගේ මේ මේ දරුවගේ වගේ පින්තූර දාන්න එපා. කොහොමද මේ දරුවා පාර බයින මේ අම්මා අඬ අඬා කිව්වේ? කොහොමද දරුවා ඉස්කෝලේට මූණ දෙන්නේ කියලා? මම මේ උදව්වක් කරන්නේ මේකත් ඔයාලට එක පැත්තකින් උදව් කරන්නේ ඇත්ත පාපතරය හොයාගන්න පුළුවන් වෙන්න. දෙවෙනි උදව්ව කරන්නේ මේ මේ දරුවා ගැන වැරදි විදියට කවුරු හරි හිතාගෙන ඉන්නෝ නම් ඒකයි මම මේ නිදහස් කරන්නේ දරුවා. මොකද පාපතර මිනිස්සු අපේ රටේ ඉන්නවා. ඔය ශමිලා ලියන ආරච්චිගේ මම නම කියන්නේ එයා මගේ නම කියලා දාලා තිබිච්ච නිසා එයාගේ සංවිධානයේ ඔයිට වැඩිය වැදගත් විදියට හැසිරෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද මම මේ නිදහසේ දැනුත් ඉන්නේ. මම මේ නිදහසේ ඉන්නවා. බොහොම නිදහසේ. අපි පව් කරලා නැහැ, පව් කරන්නේත් නැහැ. මේත් හරි පිරිසිදුයි. බොහොම අමාරුවෙන් දුක් විඳලා හම්බ කරලා ආවේ. එදා මම බුදුන් වහන්සේගේ සිරසේ අත තියලා මං දිවුරුවේ මගේ අත් පිරිසුදු නිසා. මට අයිතියක් තියෙනවා. මං නිර්මල බුදුදහම අදහන කෙනෙක් නම් මගේ බුදුන් වහන්සේගේ සිරසේ අත තියන්න මට අයිතියක් තියෙනවා. මොකද මම බුදුන් වහන්සේගේ සිරසෙන් ඉස්සුවේ නැහැ. බුදුන් වහන්සේ පෙරළුවේ නැහැ. සිරසෙන් අත තියන්න අපිට අයිතියක් තියෙනවා. බුද්ධ කාලෙදිත් ඒක වෙලා තියෙනවා. එක්තරා අවස්ථාවකදී දිවිරීම් කරන්න බුදුහාමඳුරගේ සිරසේ අත තිබුව අවස්ථාවක් තියෙනවා. මට අවස්ථාව තියෙනවා, අයිතියක් තියෙනවා. ඒකින්ද මම ඒක අල්ලගෙන කියන කට්ටියට කියනවා ඒ වගේ දුර්වල කතා කරන්න එපා කියලා. මම දැන් ඔන්න මගේ ඔයාලට මම ලේසි කරා. ඕනම කෙනෙක් අපේ ගෙදරට ඇවිල්ලා පොලිසියෙන් එක්කගෙන CID එකෙන් එක්කගෙන ඇවිල්ලා මේ සර්වන්ලා දෙන්නගේ චෙක් කරන්න පුළුවන්. ඒ දරුවා ගන්න පුළුවන් විද්‍යාත්මක පරීක්ෂණයට එකතු කරන්න පුළුවන්. මා විද්‍යාත්මක පරීක්ෂණයට එකතු කරන්න පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ වගේම මේ පාපතර මිනිස්සයත් හොයා ගන්න කියන එක මං ඉල්ලීම කරන. මට හොයන්න විදියක් නැහැ. මං කාර්යබහුලයි. මට පුළුවන් උදව්ව තමයි මම මේ කරේ. මොකෝ මම මට පාරට බැස්සුදින් හොයන්න කියලා මට හොයන්න බෑ. ඇත්තට මට වැඩ දින කෙනෙක්. මට කරන්න පුළුවන් උදව්ව ඕන මම කරා. ශමිලා ලියනාරච්චිට, ජීවන් ප්‍රසාද් ලියනාරච්චිට, නන්දිමාලට, අසේල සම්පත්ට, යාල සංවිධානයට, නුවන් රංගනට, ඔය මට මඩ ගහගෙන යන, ඊට පස්සේ ෆේක් account හදාගෙන දෙන කීප දෙනාට කියනවා මම ඔන්න මම හරි හරි පාර පෙන්නුවා ඔයාලට. දැන් නිහඬව ඉන්නේ නැතුව දැන් හරි මාර්ගේ හොයාගෙන ලේසියෙන් දැන් හොයන්න පුළුවන්. මොකද ප්‍රියංග පුෂ්පන් වාර පස්සේ පන්නන්නුම නෑ. මම ඔයාලට පැහැදිලිව ආපහු කියන්න ඕන මම පාපතරයෙක් නෙවෙයි. මම එහෙම පව් කරන්නේ නැහැ. මට ගැහණියක් ගන්න ඕන නම් ඇඳ වටේට කාන්තාවන් 100ක් තියාගන්න පුළුවන් එක දවසට. ඒ හැකියාව මට තියෙනවා. ලංකාවෙ නෙමෙයි ඇමරිකාවෙන් උනක් පුළුවන්. ඒ හැකියාව ධනය මට තියෙනවා.
මේ කුඩා ළමයි මගේ අයියට දරුවෝ ඉන්න මට දරුවෝ නැතුණාට මගේ අයියට දරුවෝ ඉන්න අයියගේ දරුවන්ටත් වැඩි පුංචි දරුවෝ මේ අවුරුදු 7යි 6යි මේ දරුවට අපේ ගෙදර හිටපු දරුවට සති දෙකයි හිටියේ මම බැලට දානකම් මේ ඉස්කෝලේට දානකම් මට එහෙම තිරිසන් වැඩ කරන්න උමනා නැහැ තිරිසන් වැඩ අපි කරලත් නැහැ මොකෝ මම අම්මා කෙනෙක්ගෙන් දෙතනෙන් කිරිබිව්වේ තාත්ත කෙනෙක්ගෙන් ජාතක වෙච්ච අපි බොහොම වැදගත් විදිහට ජීවත් වෙනවා දුප්පත් වුණාට ඒ දවස්වල දැන් අතේ රුපියලක් දෙකක් තිබුණේ කියලා අපි රඟන්නේ නැහැ අපි කාටවත් සල්ලි වියදම් කරලා මේ මීඩියා ගන්නෙ නැහැ ඔය අසේල සම්පත් ගහලා තිබුණා මගේ සල්ලි වලට යටත් වෙලායි කියලා ඒ මිනිස්සයා මුලින් මට බැනගෙන ආවා නමුත් ඒ මිනිස්සයා අන්තිමට පස්සේ තේරුම් අරගෙන ඇත්තෙන් ජීවත් වෙනවා දැන් ඇත්ත තේරුම් අරගෙන තියෙනවා මම ශමිලා ලිනාරච්චිට කියනවා ඕන වෙලාවක මගේ නිවසට එන්න බොහොම සුහදව ඇවිල්ලා ඕන දේක් චෙක් කරලා බලන්න බොහොම සුහදව කතා බහ කරන්න අඳුරේ ඉඳගෙන අතපත ගන්න එපා. නමුත් මම අර ඔබලත් එක්කෙන ජීවන් ප්‍රසාද ජීවිතයේ කිසිම දවසක මම සමාව දෙන්නේ නැහැ. මොකද ඒ තරම් එයා දුර්වලයි, පහත් එයා. නමුත් ශමිලාලිය නාරච්චි කියන මිනිස්සයා ඒ කාන්තාව ඒ ජීවන් ප්‍රසාද කියන කෙනාට අහු වෙලා ඉන්නේ. ඒකින්ද මට එතනදී මුකුත් කියන්න බෑ. ඒක ඔබලාගේ මැත්ත. නමුත් මම ඔන්න ඔබලා හැම දෙනාටම මගේ වෙන්න යුතුකම, මගේ වෙන්න උදව් මම කරා. දැන් පුළුවන් ඔයාලට නීතියට ඕන විදියට යන්න, නීතියට යන්න. මම නිදහසේ මම ඉන්නවා. ආයෙමත් කියන්න තියෙන තව එක කතන්දරයක් යාළුවනේ මුලින් මට මම කුඩු විකුණු නැහැ කියලා කිව්වා. ඔප්පු කරගන්න බැරි වුණා. ඊට පස්සේ මං තව ඔය අපර නිදංගලවනවා කියලා කිව්වා. ඒකත් ඔප්පු කරගන්න බැරි වුණා. ඊට පස්සේ මං මිනි මරනවා කියලා කිව්වා. ඒකත් බැරි වුණා. කුලියට මිනි මරනවා කිව්වා. ඒකත් ඔප්පු කරගන්න බැරි වුණා. ඊට පස්සේ ආයෙමත් කුමන් නිදංගලනවා කියලා. ඒත් බැරි වුණා. ඊට පස්සේ එක එක තව චෝදනා ගොඩාක් කරා. ඒ කිසිම දෙයක් කාටවත් ඔප්පු කරගන්න බැරි වුණා. මේ අන්තිමටම මගේ නම කැත කරන්න අන්තිමටම කියපු දේ තමයි ඕක. ඔය මේ ඔය දරුවගේ පුංචි දරුවගේ කතන්දරේ. ඒකෙත් එයාලට බැරි වෙලා තියෙනවා කිසිම දෙයක්. අර අර රංජන රාමනායකල කතා කරන වෙනම කතන්දරයක්. නමුත් මෙතන ගියේ මට මඩ ගහන්න ඕන නිසා වෙනම කතන්දරයක්. රංජන රාමනායකලට පුළුවන් ඕන වෙලාවක කට උත්තරයක් දෙන්න. නමුත් එයා රංජන රාමනායකක් කියන මල්ලිඹුගේ අතින් එහෙම දෙයක් නැහැ. අපි අර කතා කරනකොට කතා කරපු දෙයක් විතරයි ඒක. පියුමිහංස මාලි නංගිච්චුවා අයියෝගේ අතින් එහෙම කිසි දෙයක් වෙලා නැහැ. අපි අර කතා කරනකොට දීලා ඉනවර කතා කරපු එච්ච දෙයක් විතරයි කියන එක. නමුත් මට මඩ ගහන්න ඕන හින්දා අර ජීවන් ප්‍රසාද් කියන පුද්ගලයා එයා වටේ ඉන්න අනිත් ඔක්කොටම උල්පන්දම් දෙනවා. පව්. අනිත් කාන්තාවෝ ටිකයි යාළුවෝ ටිකයි ඔක්කොම දරුවට අහු වෙලා තියෙන ඒ මනුස්සයට අහු වෙලා තියෙනවා. මං ආයෙමත් කියන්නේ මගෙන් අන්ලයික් කියලා ගිය පේජ් එකෙන් ඔක්කොම දෙනාමට ආපෝ එකතු වෙන දරුවෝ යාළුවනේ මේ තමයි මම ඇත්ත ප්‍රියන්මැනෙක් මට බොරු කරන දෙයක් නැහැ හංගන්න දෙයක් නැහැ මම බොහොම මාරුවෙන් හම්බ කරගෙන දෙයක් මිනිස්සුන්ට උදව් කරනවා උදව් කරගෙන යන්නේත් මිනිස්සුන්ට මැරෙන තැනකට අරන් යන්න විතරයි වෙන මොකුත් නැහැ එහෙනම් හැම කෙනාටම තෙරුවන් සරණයි